प्रोवाइट मगिन सुदुवेंदु सुसुंदु कराई एंटीरियर डिपोजिशन इवप्पन कुनु याली नुकानी ओ सुसुंदु बाबल ජනවාරි මස 7 වැනි දින හොරණදී ප්‍රේමදාස මුදුන්කොටුව සහ කුමාරි බෝතොට දම්පතීන්ට දාව උපත ලද සමිතා කුමාරි ඉරන්දිති මුදුන්කොටුව ලදරිය පවුලේ එකම දරුවා විය. හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන ඇය කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය හැදෑරිය. බහත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ සංගීත විද්‍යාපීඨයේ සංගීතයේ පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වශයෙන් නම රැඳූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව පියාණන් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් බිහි වූ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක වන කුමාරි බෝතට මෑණියන් ඇසුරේ ලද සංගීත පරිචය ඇසුරෙන් උපමට්ටම් වූ තුරුණු සමිතා වයස අවුරුදු 16 දී විශාරද පරීක්ෂණය සමත් වූයේ පරීක්ෂණයට ඉදිරිපත් වූ ලාබාලතම අපේක්ෂිකාව වශයෙනි. ස්වකීය ආදරණීය දෙමාපියන් ඇසුරේ සංගීත අධ්‍යාපනය ප්‍රගුණ කළ සමිතා ඉරන්දිතිය නර්තනය ප්‍රගුණ කළේ ප්‍රකට නර්තන ආචාර්යවරයෙකු වූ පියසාර ශිල්පාධිපති මැතිදුන් යටතේය. 1988 වසරේදී සමස්ත ලංකා ජනගී ගායනා තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය හිමිකරගන්නා සමිතා ශිෂ්‍යාවගේ දස්කම් මැනවින් හඳුනාගත් තරඟාවලියේ විනිශ්චය මණ්ඩලයේ සමාජිකයෙකු වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් ස්වකීය සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු චන්ද්‍රරත්න මාපිටියන්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත ඉරපායා ටෙලිවෘතාන්තයේ තේමාගී ගායනය සහ රංගනය සඳහා සමිතා ඉරන්දිතිය යොදා ගැනුණේ ඇයගේ දෙමව්පියන්ගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුවය. 1989 වසරේදී පුංචි තිරයට නැංවූ ගංගා සහ නිශ්ශංක ටෙලිවෘතාන්තයට රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද දායක වූයේ ප්‍රේක්ෂක ජනහදවත්හි නොමැකෙන මතකයන් රඳවාලමිනි. 1995 වසරේදී මුදියන්සේ මාමා ඒකාංගික ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වූ ඇයගේ ප්‍රතිභාපූර්ණ රංගනය යලිඳු ප්‍රේක්ෂකාභිමුඛ වන්නේ 1998 විකාශය වූ දල රළ පෙළ ටෙලිවෘතාන්තයෙනි. දශක 3කට අධික කාලයක් ලාංකේය ප්‍රේක්ෂකයන් ස්වකීය රුවින් සහ හඬින් මත් කළ සමිතා ඉරන්දිති මහත්මිය කාවින්ද්‍යා දියණියගේ සහ ශීන් පුතුගේ දයාබර මාතාව වේ. අපි විශාරද සමිතා ඉරන්දිති මුදුන්කොටුව මහත්මිය හට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය ප්‍රාර්ථනා කරමු. පාවිලා කෝඩු ආකාසේ. පදරචනය රකිතා වාකීෂ්ඨ. සංගීතය තිලින රුහුණුගේ. සිතට කරන් නවතින හදවත හිතුමතේ දුර ගිහින් එකී බින්දටේ විත අනිකමම කීකින් තව ඉඩක් නැහැ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කොටුවක් ආසේ නැවතෙමි අයිබෝන් විඩාබර වෙලාවට ගතට සිසිල් පිනි ටිකක් එහෙනකොට කොයිතරම්නම් සනීපද ඒ වගේ තමයි විඩාබර මනසකට ඇයගේ හඬ ඇහෙනකොට ඒ දැනෙන සුවය ආදරණීය සුවයක්. ඉතින් ඔබ දන්නවා අද අපේ සඳුරු සොයාමේ මැදිරියේ ඉන්නේ කවුද කියලා. ඔබ අපි ආදරය කරන විශාරද සමිතා මුදුන්කොටුව. මම හිතන්නේ මේ අයිබෝන් කියලා පිළිගන්න ගමන් මතක් කරනවා අපි දෙන්නගේ තියෙනවා අවුරුදු 20ක දශක දෙකක විතර තියෙන මිත්‍රත්වය. මම චූටි හැබැයි මට ටිකක් අතර ලොකුයි සමිතක්ක. හැබැයි එදා මෙදා තුර මේ කලා ලෝකේ ඒ ආපු ගමන ඇතුලේ ඔබේ අතීත මතකයන් එක්ක ඒ වගේම රසවත් දේවල් සිහි කරමින් අද අපි සඳුරු සොයාමේ ආරම්භ කරමු. සමිතක්ක මට ඉස්සෙල්ලාම අහන්න කැමති සමිතා මුදුන්කොටුව කියන ගායිකාවට එන්න කලින් විවිධ පැතිවලට යනවා. හැබැයි මේ පුංචි දරුවා හැදෙන්නේ මේ ලංකාවෙම ඔබ සමහර විට දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති හැබැයි දැවැන්ත කලා පවුලක උණුහුමක් මැද තමයි ඇය ගොඩනගන්නේ ආදරණීය දෙමව්පියන් එක්ක අපි මතක් කරමු. මගේ තාත්තා සංගීතපති ප්‍රේමදාස මුදුන්කොටුව මගේ අම්මා කුමාරි බෝතට අම්මා ගැන මතක් වෙනකොට නම් මට හරි අමාරුයි කතා කරන්නත්. ඉතින් ඒ පිළිබඳ පුද්ගලිකව දන්න නිසා මම වැඩි කතා කරන්න හැබැයි අපි එතුමියව ආදරෙන් මතක් කරනවා. මොකද එතුමියත් කියන්නේ සමිතා මුදුන්කොටුව කියන දුවත් අම්මත් හරිම ආදරණීය බැඳීමක් තියෙන දෙදෙනෙක්. කොහේ ගියත් ඒ දෙදෙනාගේ බැඳීම ගහට පොත් වගේ හැමතිස්සෙම තිබුණා. මම හිතන්නේ ඔබේ තරු ආලෝකයට ප්‍රධානම හයිය අම්මා ඒ නිසා අම්මව අපි සිහිපත් කරමින් අපි ඇත්තටම මේ මැදිරිය දිහා දැක්කහම මට හැම වෙලාවෙම දැන් මං ගීත ගායනා කරන අවස්ථාවලදීත් මම හැම වෙලාවෙම මට අර දොරෙන් අම්මා ඇතුළට එනවා වගේ දැනුණා. මොකද මම අවුරුදු 7 දී තමයි රූපවාහිනියේ මේ මැදිරියේදීම අවුරුදු 7 දී හේම නලින් කරුණාරත්න නලිනයගේ වැඩසටහනක් මම කරා ප්‍රතිභා කියලා. ඉතින් ඔව්වත් මං ආදරෙන් සිහිපත් කරනවා කොහේ හරි ඉඳන් බලාගෙන ඇති. ඉතින් මේක මට හරි පුරුදු තැනක්. ඔව් ඒ වගේම අපි පියාගේ පැත්තට යන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව එතුමා විශාරද කියන අපි කියනවනේ අර කතාවට කියනවනේ මහ ගුරුවරයෙක් මේ බාත් ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් පවා සංගීතය හදාරමින් ලොකෝ පරපුරක් නිර්මාණය කරපු දැවැන්ත පුරුකක් අපි මතක් කරමු. ඇත්තටම කියනවා නම් ඉන්දියාවේ බාත් ඛණ්ඩ සංගීත විශ්වවිද්‍යාලයෙන් තමයි තාත්තා ඉගෙන ගත්තෙත්. ඉන්පසුව ඉන්දියාවේ බාත් ඛණ්ඩ සංගීත විද්‍යාලයට අනුබද්ධිතව ලංකාවේ පිහිටවපු පළවෙනි කලායතනය තමයි එරන්දති ලලිත කලායතනය මගේ තාත්තගේ කලායතනය. ඊට පස්සේ තමයි ලංකාවේ කලායතන බිහි වුණේ. ඉතින් මම හරි වාසනාවන්ත දරුවෙක් කියලා මම හිතනවා. තාත්තා එහෙදී ඉගෙනගෙන ආපහු ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා තාත්තා ලංකාවෙන් ඉන්දියාවේ විශ්වවිද්‍යාලවලට ගියා. ඉන්දියාවෙන් ප්‍රොෆෙසර්ස්ලා ලංකාවට අපේ සෙන්ටර් එකට එනකොට ඉතින් මම හරි ආඩම්බරෙන් ඒව ගැන කතා කරනවා. ඒ වගේ හරි ලස්සන පරිසරයක තමයි මම හැදී වැඩුණේ. හැබැයි තාත්තට වුණ උනේ මම බරණැස විශ්වවිද්‍යාලයේ වැඩිදුර අධ්‍යාපනය කරලා ඒ පැත්තෙන් ඉදිරියට යනවා දකින්න. හැබැයි මගේ මෙයාව ගමනට මගේ අත්වල උනේ මට ලොකු හයියක් උනේ මගේ අම්මා. මොකද අම්මට තමයි ඕන උනේ ගායිකාවක් කරන්න. ඉතින් අම්මගේ ඒ හීනය සැබෑ වුණා. ඉතින් ඇයගේ මව කැමති වුණා ගායිකාවක් නිර්මාණය කරන්න. ඇයගේ හඬින් සුවහසක් රසික හදවත් සැනසුණා. ඉතින් අපිත් ඇයගේ හඬින් ආයි සැනසෙමු. රණහංස යුවල පද රචනය ආචාර්ය අජන්තා රණසිංහ, සංගීතය සරද්ද අල්විස්. සඳරු සොයාමේ අපි මේ කතා බහ කරන දේවල් ඇතුලේ අපි හැමතිස්සෙම උත්සාහ කරනවා අපේ ඉන්න ආරාධිත ශිල්පියා, කලා ශිල්පිනිය හෝ ශිල්පියාගේ අතීතයේ ඔබ අපි නොදත් තොරතුරු ටිකක් එලියට ගන්න, කතා කරන්න, සමාජගත කරන්න, අපේ හදවත් එක්ක බෙදා ගන්න. ඉතින් ඒක නිසා මම මෙහෙම ප්‍රශ්නයක් කෙලින්ම අහනවා සමිතක්කගෙන්. සමිතක්කගේ නම භාවිතා කරන ඕනම ශිල්පියෙක් තමන්ගේ නම භාවිතා කරනවා තමන්ට කැමති විදියට, තමන්ට කැමති ආකාරයට සහ ওই නම් භාවිතයි සමහරු නම් මාරු කරනවා. හැබැයි සමිතක්ක නම මාරු කරන්නේ නැහැ. හැබැයි සමිතා මුදුන්කොටුව කියන නමින් තමයි හැමෝම ආදරය කරන්නේ. දැන් එරන්දති කලායතනයේ බිහි වෙන්නේ සමිතා කුමාරි එරන්දති මුදුන්කොටුව හින්දාද, නැත්නම් තාත්තගේ සිහිනයක් තිබිලා එරන්දති එතනට එනවාද? මගේ නමින් තමයි තාත්තා දැන් එරන්දිලි ලලිත කලායතනය කියලා. ඉතින් මම හිතන්නේ ඒක තාත්තා හිතාගෙන ඉන්නේ නැති. හොඳයි. එතකොට දැන් මම පුද්ගලිකව දන්න දෙයක් තමයි තව ඔබගේ සාමාන්‍යයෙන් සංගීතය එහෙම නැත්නම් අපි කියනවා මේ ගීත ඥානය අපි කතා කරනකොට ඔබ බොහොම නිහඬව ගීතයක් දිහා බලනවා ඉස්සෙල්ලා. අපි කියමු තනුවක් ඔබේ අතට ආවොත් ඔබ බොහොම නිහඬව ඒ තනුව රස විඳිනවා. හැබැයි අපිට අවසාන මොහොත වෙනකම් විනිශ්චය කරන්න බෑ සමිතා මේක කියයිද කියලා. මොකද සමිතා මුළු හඬකින් රටක් නෙලෙව්වට අවසාන මොහොත දක්වා බොහොම ගැඹුරෙන් මේක අධ්‍යයනය කරනවා. වර්තමානයේ එහෙම දෙයක් දකින්නද අපේ වර්තමාන පරපුරේ? ගොඩක් වෙලාවට ඇත්තටම මේ වර්තමාන පරපුර ගැන මම නම් ගොඩක් සතුටු වෙනවා. මොකද මේ ගොඩක් වෙලාවට එහෙම හිතලා එහෙම අදහසක් ඇතුව ගීත නිර්මාණය කරන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න. හැබැයි මම නම් හැම වෙලාවෙම හිතනවා අපේ නව පරපුරේ දැන් එන නිර්මාණ ගොඩක් කට්ටිය සමහරු නොකිය හිටියට ගොඩක් කට්ටිය රස විඳිනවා කියලා මම හිතනවා. මම නම් රස විඳිනවා. හරි, මම මේ ප්‍රශ්නේ අහුවේ දැන් මහා ගුරු පවුලක ඉපදිලා දිගු ගමනක් ආපු සමිතා මුදුන්කොටුව අපි දකින්නේ විනිශ්චයකාරවරියක් විදිහට තමයි මේ සංගීත ලෝකේ මේ වර්තමාන කාලේ. හැබැයි ඇයි ගෝල පරපුරක් සමිතා මුදුන්කොටුව දැන් මුදුන්කොටුව කලායතන නැත්නම් එරන්දති කලායතනින් පස්සේ ඉස්සරහට අරන් එන්න තිබුණා නේ මුදුන්ට? ඇත්තටම ඔව්, මම දැන් තාමත් අපේ එරන්දති ලත කලායතනයේ තියෙනවා. ඉතින් මගේ දුව තමයි දැන් ඒක බලාගෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. මම සංගීතය ඉගෙනුවා ගොඩක් දරුවන්ට. හැබැයි මගේ උගුරේ ප්‍රශ්නයක් ඇවිල්ලා මට වෝකල් කෝඩ්ස් ඩැමේජ් වෙලා මට ඒක ඉදිරියට කරගන්නට අපහසු වුණා. ඉතින් ඒ හින්දා තමයි මම ක්ලාස් එකක් කරන්න නැතුව ඉන්නේ. හැබැයි තව ටික කාලයක් යනකොට මම බලාපොරොත්තු වෙනවා නැවත වාරයක් මේ කැමරාවෙන් බලාගෙන ඉන්න අය අපේ රසිකයෝ, රසික හදවත් අහපු දෙයක් තමයි ඇයි ඒ හඬ අපිට ඉදිරියට අරගෙන යන්න එහෙම කලේ නැත්තේ කියලා. අපි යන් ඊළඟ ගීතයට. ගුමු ගුමුව වදුලේ. පද රචනය මහාචාර්ය සුනිල් ආර්යරත්න. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. සඳුරු සොයාමයා ඇයගේ හඬින් වර්ණවත් වෙද්දී ආලෝකමත් වෙද්දී අපි ඇයගේ හඬින් තියෙන ගීතන රස විඳින්න. හැබැයි සමිතා මුදුන්කොටුව කියන්නේ ගායිකාවක් විතරක් නෙවෙයි. ඇයගේ පසුබිමේ ආපු ගමන ඇතුලේ ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. සමහර විට අපේ වර්තමාන තරුණ පරපුර හැරෙන්න හැබැයි අපේ පෙර පරම්පරාව දන්න ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි එකම දේ තියෙන්නේ සමිතක් එක ඉස්සරහට කරගෙන ආවේ නැහැ. හැබැයි අපි ඒ දැක්ක මං චූටි කාලේදී දැක්ක රංගන ශිල්පිනිය ගායිකාවක් විදිහට තමයි ඉස්සරහට ආවේ. කොහොමද මේ රංගන ශිල්පී භූමිකාව ඇයි එකක් අතෑරියේ සහ කොහොමද ඒ රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනව ඒ ගැන මතක් කරොත්? ඔව් එතකොට මේ ඉරපායා කියන්නේ ටෙලි නාට්‍යයක්. ඒකේ චන්ද්‍රරත්න මාපිටිගම මහත්මයාගේ ඒ ටෙලි නාට්‍යයේ මේ එහි තේමා ගීතය ගයන්නෙත් ඔබ? ඔව් මම. ඉතින් ඒකට රෝහණ අයියත් ලක්ෂ්මණ අයියත් මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා. එයත් කොහේ හරි මගේ අම්මා වගේ කොහේ හරි ඉඳන් බලාගෙන ඇති. ලක්ෂ්මණ අයියත් රෝහණ අයියත් හොයලා තියෙනවා කවුද ගීත ගායනයටත් රංගපානටත් පුළුවන් කාටද කියලා. ඉතින් එහෙම හිතාගෙන යනකොට ඒ දෙන්නම කතා වෙලා තියෙනවා මුදුන්කොටුව සර්ගේ දුව නම් හොඳයි. පුළුවන් වෙයි හැබැයි ඉස්කෝලෙන් මොනා කියයිද දන්නේ නැහැ කියලා. කොහොම හරි මේ මගේ අම්මාට කතා කරලා ඇහුවට පස්සේ කිව්වලු පර්මිෂන් ගත්තොත් පුළුවන් වෙයි එහෙම කියලා. මොකද ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි කරේ ලාදුරු රෝගය පිළිබඳව. ඒ හින්දා ඉතින් මගේ පාසල කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේගේ පද්මිනී ෆොන්සේකා කියන මැඩම් තමයි හිටියේ ඒ කාලේ. ඉතින් මැඩම්ගෙන් අහපු ගමන් මොකද මම පාසලේ ඉගෙන ගන්නත් මට පුළුවන් ඒ හින්දා කැමැති වෙලා තිබුණා. මම හිතන්නේ ඒවක විශේෂ අවසරයක් මත තමයි සමිතා කියන මේ දැරියව ඒ සඳහා යොමු කරවගන්නේ. ඔව් ඇත්තටම මේ ඒ කාලේ මම අපේ මගේ මැඩම් කිව්වේ නැත්තම් ඉතින් මට සමහර විට ඒක රංගපානයට බැරි වෙන්නත් තිබුණා. ඉතින් කොහොම හරි මගේ වාසනාවකට අවසරය ලැබුණා පාසලේදීත්. මොකද මම එහෙම රඟපාලා තිබ්බ කෙනෙක් නෙමෙයි. ඒත් මගේ අම්මා හැමතිස්සෙම මට කියන දෙයක් තමයි ඔයාට පුළුවන් කියන දේ. ඉතින් ඔයාට පුළුවන් අපි ඒ කරලා බලමු කියන එක. ඉතින් කොහොම හරි අම්මා මොන හරි කිව්වොත් කවදාවත් මං බෑයි කියන්නේ නැහැ. මං ඒක බාරගත්තා. රඟපාන්නත් ගීත ගායනා කරන්නට නම් පුළුවන්කම තිබුණා. මොකද මං පොඩි කාලේ ඉඳන් සංගීතය හදාරපු හින්දා. ඒ හින්දා මම අවසානයේදී කෙල්ලක් සහ ගායිකාවක් සහ නිලියක් මේ කලාවේ එක නිර්මාණයකින් සමාජගත වෙනවා. කෙල්ල කියලා කිව්ව අර වෙලමැද්දෙන් දූපු තේමා ගීතේ. හැබැයි ගායිකාවක් සහ නිලියක් සමාජගත වෙනවා ආදරයට පාත්‍ර වෙනවා. හැබැයි එතනින් ගායිකාව ඉදිරියට එනවා. නිලිය හිමින් හිමින් ඇවිල්ලා මග නවතිනවා. මේ ඒ ගායිකාවගේ ගීතයක්. ඉරපායා. පද රචනය චන්ද්‍රරත්න මාපිටිගම. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. දැවෙන ගතට සුවඳන ඔසුවක් සේ ඉර පාර ඇත අඳුනනසේ ඉර පාර කළුවර හදකට අවපස සඳකට white magin sudu endum susundu karai anterior deposition iwakkona kunu yalli nogani rose suwanda babal Sandaru Suyamaya ape raatriya apita aalokamat karamen apith ekka inne visharada Samitha Mudunkotuwa මට හැමතිස්සෙම ප්‍රශ්නයක් තියෙනවා සමිත අක්කේ මෙතනට එන ආරාධිතයෝ කොතනක හෝ මට අපේ කලා ලෝකයේ ඇතුළේ නෑකමක් තියෙනවා එක්කෝ මාමා කියන්න වෙනවා නැත්නම් අක්කා හෝ අයියා කියන්න වෙනවා මට ඉතින් අපි අතර තියෙන බැඳීමත් එක්ක සමිත අක්කම තමයි හැමදාම හදවතින් ආදරේ සමිත අක්කේ දැන් අපි කතා කරා මේ නිලිය හිමීට නැවතුණා ගායිකාව ඉස්සරහට ආවා හැබැයි මට හිතෙනවා තාමත් මේ ඔබට තියෙනවා අර දැන් ගායිකාව කියන ගැන අපිට කතා කරන්න කිසිම ගැටලුවක් නෑ අපි ඒ රසවින්දනය දන්න හැබැයි නිලිය කියන භූමිකාව ඇතුලේ ඒ එතන හිඩස පිරෙවුවා නම් කියලා ඔබේ හිනාවලින් අපිට හැමතිස්සෙම හිතනවා හැබැයි නිලියත් එක්ක සැඟවිච්ච නර්තන ශිල්පිනියෙකුත් ඉන්නවා ඔව් මම පාසල් යන කාලේ මම නර්තනයත් අදහැරුවා පියසාර ශිල්පාධිපති කාන්ති ශිල්පාධිපති ඒ දෙපළගෙන් ඉතින් මම මම චිත්‍රකලාවත් කරා. මොකද මම ඒ ලෙවල්ස් වලට චිත්‍රත් මම කරා. සබ්ජෙක්ට් එකක් විදිහට. ඉතින් ඒ වුණාට මම නිලිය කියන එකට වඩා ගායිකාව කියන එකට මම ගොඩක් ආසයි. මොකද මට දන්න දේනේ. මොකද මම ඒ රංගනය පැත්ත මට අමාරුයි. ඉතින් ඒක දන්නේ නැති දේ කරනවට වඩා මම හිතුවා දන්න දේ කරගෙන ඉදිරියට ගියොත් හොඳයි කියලා. ඒක මේ මහන්සි එක හරි හැබැයි තාමත් මං හිතන්නේ ඒ ඉරපායන්න ටෙලිනාට්‍ය රස විඳපු අපේ පැරණි අපේ වැඩිහිටියෝ තාමත් මතක් කරන ඔබ වේදිකාවේ හිටියට දකින්නේ ඒ තේමා ගීතෙන් දැක්ක ඒ කුංචි කෙල්ලව දකින්න අවස්ථාව අපි දැකලා තියෙනවා. හැබැයි ඉතින් දැන් බලාගෙන ගියාම සමිතා යරන්දතිය මුදුන්කොටුව කියලා කියන්නේ එහෙම නැත්නම් සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ සකල කලා ප්‍රගුණ කරපු ශිල්පිනියක්. හැබැයි එක දෙයකින් තමයි අපි ලං වෙලා ඉන්නේ. ඒ ඇගේ හඬින් මේ තවත් ඇගේ හඬින් ගීතයක් පින්න පිපෙන පද රචනය කමල් ප්‍රසාද් සංගීතය අතුල අධිකාරී හිතවතුනි අපේ සඳරු සොයාමයේ මේ රාත්‍රිය ඔබ ආදරය කරන අපිත් එක්ක මේ බැඳීමෙන් ඉන්න රාත්‍රිය ඇතුලේ අපි විචිත්‍රවත් දේවල් කතා කිරීමට අමතරව අතීතයේ අපේ ඉන්න ආරාධිතයාගේ මූලාරම්භය මතක් කරන කතා කරන සමිතක්කේ අතීතයේ මතක් කරොත් අම්මා තාත්තගෙන් පස්සේ මේ කලා ශිල්පීනියක් විදිහට ආපු ගමනේ රෝහණ වීරසිංහ මහත්මයා ඇතුළු බොහෝ පිරිසක් ඉන්නවා විශේෂයෙන් ලක්ෂ්මන් විජේසේකර අපේ ආදරණීය මට වරක ගුරුවරයෙක් ඒ වගේම මගේ පවුලේ සමීපතේ ඉතින් ඔය වගේ පිරිසක් ඉන්නවා ඔබව නිර්මාණය කරපු අපි ඒ අතීතය මතක් කරමු මොගොඩාක් ඉන්න ඒ අතරින් රෝහණ අයියා රෝහණ වීරසිංහන් ලක්ෂ්මන් විජේසේකර එඩ්වඩ් අයියා දියුර්ගනේ අයියා කී දෙනෙක් ඉන්නද ඒකයි මම හැමතිස්සම හිතන්නේ මං හරි වාසනාවන්තයි කියලා. ඒ හැම කෙනාම මට ගොඩාක් ශක්තියක් වුණා. මම ඉස්සර ගීතයක් පරිගත කරනවා නම් ඔය ඔක්කොම ඔය ඒ යාළුවෝ ඔක්කොම ටික රෝහණ අයියා, ලක්ෂ්මණ අයියා, දියුගනේ අයියා, ආනන්ද වීරසිරි අයියා හැම කෙනාම එනවා. ඒ ගීතය කොහොමද මම වැරද්දුවොත් මට කෑ ගහලා හරි හොඳටම කියවනවා. I think මට ලොකු හයියක් වුණා. ඔබ තිබුණා දැන් යම්කිසි ගීතයක් පටිගත කරාට පස්සේ ඔය කියන ඒ ජේෂ්ඨ අතරේ මේක ඉස්සෙල්ලා අහන්න යවනවා. ඒ අහලා ඒක වෙනම විදිහකින් ඒ අඩුපාඩු හදාගන්න සහ ඒ උපදෙස් ලබා ගැනීම පුරුද්දක් තිබුණා. ඔව් මම සාමාන්‍යයෙන් දැන් රෝහණ ඇත් එක්ක මම මේ රෙකෝඩින් එකක් කරනකොට ඉස්සර මම හරියට කිව්වේ නැත්තම් මට ඔය කොළඹුරේ ගීත ගානක් කරන ගොඩක් වෙලාවට මට මතක් වෙනවා මේ කෑ ගැහුවා මොකද්ද ඔය කියන විදිහ හරියට කියන්න ඕ කියලා. ඉතින් මං හරි ආසයි එහෙම මේ එහෙම කියලා දෙනාට එහෙම මොකද ඒගොල්ලන්ගේ ආදරයත් එක්ක මම ගොඩක් දුර ආවනේ. ඉතින් හැමදාටම මම එයාලව ආදරෙන් සිහිපත් කරනවා. හිතවතුනි සිදත් සෝම සුන්දර ප්‍රමුඛ අපේ වාදක මණ්ඩලයටයි මේ අවස්ථාව ඇය සමග ආපහු ගීතයක දැහන් ගතවන්න. සැනසෙන්න නැලවෙන්න. පදරචනය ආර්යදාස අධිකාරී. සංගීතය ආර්යදාස අධිකාරී. Serkar ki टिक टिक सोनवा मगनल हिमीक आमला तुरुलिय टिक टिक सोनवा रचनीय आचार्य अजंता रणसिंह संगीत स्टैनली पेरिस संदरू सुयामे අපි කතා කරන්නේ ආදරණීය සමිතා මුදුන්කොටුව සමග මේ සමිතක්ගේ දැන් අපි මුලදී වැඩසටහන ආරම්භයේදී ආදරණීය මෑණියන් මතක් කරා අම්මා මේ මැදිරියට ආපු හැටි තවමත් ඔබට අපේ මැදිරියේදී ගීත ගායනා කරද්දී අම්මා මැදිරියට ආපු මුල් දවස මතක් වුණා කියලා හැබැයි ශක්තියට අම්මා හා සමාන ඔබේ දියණිය අපි දකිනවා යන්නේ කොතනද අම්මගේ එහෙම නැත්නම් ඒ අපි කියන ආදරණීය නන්ද කියලා නන්දගේ භූමිකාවේ තමන්ගේ දියණිය ඉන්නවා. එයත් මං හිතන්නේ වාසනාවන්ත අපි දියණිය සහ පුතා ගැන මතක් කරමු. ඔව් අම්මෝ ඒ දෙන්න ගැන ඉතින් මට කතා කරලා ඉවරයක් කරන්න බැරි දෙන්නෙක්. මගේ දුවත් පුතත්. මගේ ජීවිතේ මම පොඩ්ඩක් හරි හිතන්න ගත්ත වෙලාවවලදී මට හිතන්න නොදී මට දුකක් ඇති වෙන්න නොදී මේ තාක් දුරට ගෙන එන්නේ ඒ දෙන්න. ඉතින් මම ඒ අතිනොත් මම ගොඩක් වාසනාවන්තයි. මොකද මට හොඳ දුවෙකුයි හොඳ පුතෙකුයි ඉන්නවා. මට වෙලාවක හම්බෙනවා සමිතා මුදුන්කොටුව කියන ගායිකාව නෙවෙයි අම්මව මහරගම ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී පොඩි වැඩකට ඇවිල්ලා හම්බ වෙනවා. එතන දුව ඉන්නව ළඟ. දුවගේ सामान्य दुवगे एक दिनचर्यावे कोटसक वेल नैति दुवगे වැඩේම තමයි අම්මා ළඟ ඉඳගෙන නිතරම මුණුමුණු මුණු ගාලා අම්මව අපි කියන මොටිවේට් කරනවා. හැමතිස්සෙම අම්මගේ මනස කියවමින් තප්පරෙන් තප්පරේ ඉදිරියට අරගෙන යනවා. ඇත්තටම වාසනාවන්ත දිනයක් ඉන්න කවින්දිය අපි මතක් කරමු අපේ වැඩසටහනේ. ඇත්තටම මොකද මේ දැන් මම වැඩසටහන මම දන්නවා එයාටත් දැන් එයාට ඔය අපේ කලායතනෙම වැඩ ගොඩාක් තියෙනවා. ඒත් මට අර වැඩසටහනකට එනකොට මම දන්නවා එයා මගේ මොකක් හරි අඩුපාඩුවක් හදනවා මම මොකක් හරි පොඩ්ඩක් මහන්සි දැනුනොත් ආපහු එයා මාව මොටිවේට් කරනවා ඒ හැම දෙයක්ම කරනවා කියලා. ඒ වගේම තමයි මගේ පුතත් ෆෝන් එකෙන් හරි කතා කරකේ දෙයක් කරනවා. හැබැයි ඔබ නොකීව දෙයක් මම කැමතියි සඳරු සොයාමෙන් සමාජගත කරන්න. ඒ තමයි ඔබේ පුතා ඔබට බොහොම සංවේදී. මම දැකලා තියෙන දෙයක් තමයි චූටි ඇහි පිල්ලමක වෙනසක් පවා කවි දැකලා ඒව ආරක්ෂා කරාට පුතා බොහොම සංවේදීව විදිහ බලන් ඉඳලා ලං වෙන්නේ. ඔව් ඇත්තටම. ඉතින් දැන් මගේ දුව හරි ශක්තිමත් කෙනෙක්නේ. මගේ පුතත් මම හිතුවේ නැහැ ශක්තිමත් වෙයි කියලා. හැබැයි දැන් මගේ පුතත් හොඳ ශක්තිමත් පුතෙක් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි මාව මට හැමදාම වගේ මාව හැමතිස්සෙම සතුටටපත් කරනවා. ඉතින් ඒ දෙනත් මම මාර පින්වන්තයි. ඒ වගේම තමයි මගේ පුතත් හැම වෙලාවම හිතන හැම වෙලාවම කියන දෙයක් තමයි මට මගේ අම්මි බුදු වෙන්න ඕන කියලා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම කියනවා අඩු ඇති නේද? ඒ වුණාට මගේ පුතා නම් එහෙම කියනවා මට. ඉතින් ඒ වචන වලින් මම හරියට ජීවත් වෙනවා. ආදරණීය අම්මා කෙනෙකුගේ හඬ වචන සඳරු සොයාමෙන් ඔබට ආවේ. ඒ වගේම ආදරණීය දරු දෙදෙනෙක්ගේ ඔවුන්ගේ භූමිකාවේ ආදරය අය අවංක හදවතින් රසික ඔබ එක්ක බෙදාගත්තු වෙලාවක් ඒක අපි ඒ සංවේදී හැඟීමත් එක්ක ගීතයකට යමු. සඳතරු මල් පද රචනය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. දන්තුන් මගේ නුවණ ඔබ අරගන්න අතිනි මවුන් මත රැක දුන් පතිනි බලය නොබ හරගන්න තායාදේ අයි මගේ දෝනිත අප දෙන්නාගේ දරවන් මට දන් දුන් මගේ උතුම් ඔබ ලාගන්නාදයි මගේ දෝනිත අපරිණාගේ මට දන් දුන් අදේ සිසිල නුඹ අරගන්න මහ බලවින් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්න දායාදේ අය මගේ දෝනිත අප දෙන්නාගේ දවන් මට දන් දුන් මගේ උතුම් ඔබ ලාගන්නාදයි මගේ දෝනිත අප දෙන්නාගේ සඳරු සොයාමේ සමිතා මුදුන්කොටුව එක්ක අපි කතා කරන්නේ ඇයගේ අතීතාවර්ජනයක් එක්ක අපි විවිධ දේවල් කතා කරා සංවේදී වුණා. හැබැයි මම දැන් මතු කරන්න යන දේ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මොකද සමිතා මුදුන්කොටුව කියන ගායිකාව, රංගන ශිල්පිනිය, නර්තන ශිල්පිනිය, අම්මා, ඒ වගේම අපිට ඉන්න හොඳ මිතුරියක්. හැබැයි වැටෙන් නැති යකට ගැහැණියක් ජීවිතේ අපි හැමෝම දැකලා තියෙනවා. වැටෙන්නේ නැහැ මොකද ආපු බාධක ආපු ප්‍රශ්න නම් එමටයි. හැබැයි හැම වෙලාවකම hina වෙලා හිටපු දිරිය කාන්තාවක්. අපි මතක් කරමු මේ කාන්තාව දිරිමත් උනේ කොහොමද? අම්මා සහ ඒ එකම සමාජගත කරන්න ඔබේ ඒ ශක්තිය ඔබ වැනි තව බොහෝ පිරිස ඉන්නවා. ඔව් මට ඇත්තටම ඉස්සර ඉඳන්ම මට ඉවසීමේ ශක්තිය මට ගොඩක් තිබුණා. ඒක මන් දන්නේ මට ඒක කොහොම ලැබුණාද කියලා. මොකද ඔබට අභියෝගයක් තියෙනවා අනිවාර්යෙන් වේදිකාවට ආවහම මොන ප්‍රශ්නය තමන්ගේ පිටිපස්ස තිබුණත් hina වෙලා රසිකයා ආමන්ත්‍රණය කරන්න හඬින් ජීවිතේ. හැබැයි කිසි වෙලාවක මොන සැඩසුලඟක් ආවත් ඒක කවදාවත් මූණෙන් පෙන්නපු නැති වෙනස් ගණේ විරල ගණේ ගායිකාවක්. ඔව් මට එහෙම කාලයක් තිබ්බා. පහුගිය කාලයක් තිබ්බා. ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හැබැයි මම මේ ප්‍රශ්න මගේ කරගත්තේ නැහැ කවදාවත්. මම හිතන දෙයක් තමයි මේ ප්‍රශ්න මගේ කරගත්තා නම් ඒක මට අයිති වෙනවනේ. ඒ හින්දා මම එන ප්‍රශ්න මගේ නොකරගෙන මම මේ වැයත් කරන එක තමයි මගේ තිබ්බ දේ. අනිත් දේ තමයි මම ගැන දන්නේ නැතුව කවුරු මට ප්‍රශ්න චෝදනා නැගුවත් මම ගැන මමනේ හරියටම දන්නේ. ඉතින් මමයි මගේ දරුවෝ දෙන්නයි. ඉතින් මට ඒ කාලේ මටත් මගේ දරුවෝ දෙදෙනාටත් ප්‍රශ්නයක් වුණ නැත්තම් මට අනිත් කට්ටිය මට කොහෙත්ම අදාළ වුණේම නැහැ. ඉතින් ඒ ශක්තියත් මට තිබුණා. අනිත් දේ තමයි මම හිතන්නේ ප්‍රශ්න නැත්තම් වැඩකුත් නැහැ. හැබැයි මේ ප්‍රශ්න දිහා මං හරියට hina වෙලා බැලුවා. මොකද මේ ප්‍රශ්න දාන අයට කොච්චර ප්‍රශ්න තියනවද? කොච්චර ගෙවල් වල ප්‍රශ්න තියනවද? මේ ප්‍රශ්න තියාගෙන මට ප්‍රශ්න කරනකොට මට ඇත්තටම hinaත් යන අවස්ථාවක් තිබුණා. හැබැයි සමහරවල් අපි දකිනවා සමාජ මාධ්‍ය ඇතුලින් තමන්ට අදාළ නැති ප්‍රශ්න හොයාගෙන සමාජ මාධ්‍ය ඇතුලේ කතා කරන හැමයි අපි දකිනවා. අපි හැබැයි ඉතින් එවැනි අයට අනුකම්පා කරමු. කිසි ගැටලුවක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ ජීවිත. හැබැයි ප්‍රශ්නයක් විඳින්න ඕනේ හැඟීම දැනෙන්න. එතකොට ඔබ ප්‍රශ්න විඳිනවා. ඒ හැඟීම් දැනෙනවා. ඒක දැනුණාම ඔබට එවැනි ආරයක ගීතයක් ගායනා කරන්න ලැබුණොත් රහට ගයන්න හදවතේ හැඟීම තියෙනවා. ඔව්. මේ එවැනි ගීතයක්. තාරුකා පෙලින් එහා. පද රචනය ආචාර්ය අජන්තා රණසිංහ. සංගීතය මහින්ද බණ්ඩාර. Seed nilguvan tale ब्लू-व्हाइट मगिन सुधु एंदु सुसुंदु कराई एंटीरी डिपोजिशन इवक्वन कुनु याली नुगानी रोस सुंद बाबल खम हाले पेयसयाट पद रचनय धर्मरत्न पेरेरा संगीत සරත් දසනායක හිතවතුනේ රාත්‍රිය ගත වෙමින් යනවා. හැබැයි රාත්‍රිය ඇතුලේ අපි ගීත රස විඳින්මින් අපේ හදවත් එක්ක අපි බැඳෙමින් ඉන්නවා. සඳරු සොයාමය අපි අපේ විවිධ පැති වලින් අපි කතා කරන්න උත්සාහ කරන දේවල් තියෙනවා. සමහර විට සමහර වෙලාවට ඔබට හිතේවි ඇයි මේවා කතා කරන්නෙත් කියලා. හැබැයි අපි සමහර දේව සමාජගත කළ යුතු නිසා අපේ මැදිරිය, අපේ වේදිකාව, අපේ වැඩසටහන අපි යම් ඉඩහසර සලසා තියෙනවා. සමිතක්ගේ දශක 3මාරක් සංගීත දිවියට මම ඔබේ වයස අහන්නේ සාමාන්‍යයෙන් කියන්නේ නෑනේ, වයස කියන්න හොඳ නෑ කියලා කියනවනේ. හැබැයි මේ දශක 3මාර ඇතුලේ පුද්ගලිකව සමිතා මුදුන්කොටුව කියන ගායිකාව තමයි ඉස්මතු වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඒ ගායිකාව ඇතුලේ निर्माणीय गुणु ए गहनीय अतुले निर्माणीय गुणु चरितत्तेक ओब कमतिम ओब निर्माणय करमिन ओबे निर्माण गोण्णिन कमतिम එලියට දාපු රසිකයන්ට ඉදිරිපත් කරපු ගීත. මොකද අපි දන්නව සමහර ගීත අපේ වැඩසටහනේ අද ගත්තේ නැහැ. නමුත් බොහෝ ජනප්‍රිය ගීත තියෙනවා. ඒ වෙනුවට අපි තව ගීත කීපයක් එකතු කරගත නැවත රසිකයන්ට අපි මතක් කරලා දෙන්න ඕනේ හින්දා ඔබේ හිතේ තියෙන ගීතය මොකක්ද? ඔය අහන්නේ මගේ ගීත අතරින් කැමතිම ගීතය මොකක්ද කියලාද? ඒක මට එහෙම කියන්න බෑ. මොකද මම ගීතයක් ගායනා කරනකොට මම ඒකට උපරිමයෙන්ම සාධාරණයක් ඉටු කරනවා. මොකද මම පුදුම විදියට ආදරය කරලා කැමති වෙලා තමයි මේ ගීතේ මම ගායනා කරන්නේ. ඒ ගීතේ පදමාලාව හැම වෙලාවම මම බලලා ඒකේ තියෙන අදහස අරගෙන හැම වෙලාවම මම මේ ගීතයට ආදරය කරලා තමයි ගීතය ගායනා කරන්නේ. ඒ හින්දා මට කියන්න බෑ මම ගායනා කරපු ගීත අතරින් මොකද්ද වැඩියෙන්ම කැමතිම ගීත කියලා. පපුව ළඟින් හැංගීම් ළඟින් යන ගීත ඔව් කියන්න හදුව. මම හැම ගීතයකටම ගොඩක් කැමතියි. ඒකට කියන්නේ ඇඟ බේරලා දෙන උත්තරයක්. නෑ නෑ නෑ. හැබැයි හදවතේ තියෙන ආදරණීයම ගීත ගොන්නෙන් සිනා පිපෙන වසන්තය ඔබට විශේෂයි. ඒක තමයි ඔබේ පළවෙනි ගීතය සහ ඒ අනුස්මරණීය ගීතයක්. විශේෂයෙන් ලක්ෂ්මන් විජේසේකර අපේ ආදරණීය ගුරුතුමන් එක්ක නිර්මාණය වෙච්ච සහ ඒ වගේම ඉරපායක් තියෙනවනේ. එතකොට ඔව් ඉරපාය දෙවෙනි ගමන. හැබැයි පළවෙනි ආරම්භය සිනා පිපෙන. අපි ඒ ගීතය නිර්මාණය වෙච්ච විදිහ චුට්ටක් මතක් කරමු. ඔව් ඒ ගීතෙත් ඇත්තටම කියනවා නම් ඉරපාය වලට කලින් තමයි සිනා පිපෙන ගීතය නිර්මාණය වුණේ. ගංගාසා නිශංක ටෙලි නාට්‍යයට. ඒකෙදිත් මම පාසල් යනකොට මේ ඒකෙදිත් ලක්ෂ්මන් අයියා රෝණේ හොයාගෙන ආව පාසලට. ඉතින් ඇවිල්ලා කිව්වා අද රෙකෝඩින් එකක් තියෙනවා, මෙන්න මේ ගීතය ගායනා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මැඩම් එකත් කතා කරලා මගේ දෙ හැමතිස්සෙම අර අම්මට කතා කරලා තමයි බලන්නේ. කොහොම හරි මමත් ගොඩක් ආසාවෙන් අම්මටත් කලින් කියලා තිබ්බා මේ ගීතයට කතා කරන්න යනවා කියලා. එදාම පාසල් ඉවර වෙලා නුගේගොඩ උඩරට ටී හවුස් තමයි ඒක රෙකෝඩ් කරේ. ඉතින් එතන ගිහලා මම යුනිෆෝම් එක පිටින්ම මේ ගීතය දෙපාරින් විතර කියලා ආවා. ඒ මතක් කරන්න හේතුව තමයි මේ ගීතයට කොයිතරම් වයසද කියනවා නම් හිතවතුනේ එවකට අයත්දරියක්. හැබැයි අද ඇය එක්ක ගයන්නෙත් තවත් දරුවෙක් වර්තමානයේ නියෝජනය කරන දරුවෙක්. ඒ තරම්ම තනුර මදුගේ ඒ තරම්ම මේ ගීතේ වයස වුණත් අදටත් ජීවමාන වෙනවා. සහ වැඩසටහන අපි පටන් ගන්න මුලදී මාත් එක්ක කිව්ව කතාව තමයි මගේ පළවෙනි මගේ ගීතය තමයි මේක මල්ලි කියලා මතක් කරමු කියලා. ඉතින් අපි ඇයගේ හඬින් තවත් ගීතයකට යමු. සිනා පිපෙනා මේ වසන්තය. पदरचनय कुमारदास सपुतंत्री, संगीतय आचार्य रोहन वीरसिंह. Again සිතුවිලි සසල තුරුලිය අතර තනි වෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සෙනසෙමි තැනෙක සංගවමි හද සිනි සුසුමින් සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක්සේ මගේ ඔබ වෙත ඔබයි ගෙන ආවේ සිනාසේ ඔබයි අපේ වැඩසටහනට හිමි කාලය ගත වෙලා අවසානයකට ඇවිත් ඉන්න වෙලාවේ සමිතක්කේ ස්තුතිවන්ත වේ යුතු අය ඉන්නවා. අපි ඉස්සෙල්ලා ඔබේ අතීතයේ ඔබ නිර්මාණය කරපු අය ගැන මතක් කරා. ඒ වගේම ළඟින්ම ඉන්න දුව පුතා, මොකද අපි දන්නවා බොහෝ ප්‍රශ්න එක්ක ඔවුන් ඔබත් එක්ක ඉන්නවා. ඒ වගේම ඔබත් එක්ක නොසැලී ස්තුතිවන්ත වේ යුතු කවුරුන් හෝ ඉන්නවා නම් අපේ පුංචි වෙලා දෙන්න. ඔව්, මුලින්ම මට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා ඉන්න ආරාධනා කරපු රංගට ගොඩක් ස්තුතියි. අපේ ආදරණීය නිෂ්පාදකතුමා. ඔව්, මගේ යාළුවා. ගොඩක් ස්තුතියි. මොකද මේ වගේ වටිනා වැඩසටහනකට මට ආරාධනා කිරීම පිළිබඳව මම ගොඩක් කැමැත්තෙන් ආවා. ඒ වගේම තමයි වාදක මණ්ඩලයත් පුදුම සහයෝගයක් දුන්නා. හරි ආසාවෙන් මේ ගීත ටික මම ගායනා කරනවා. ඉතින් අනිද්දේ තමයි රූපවාහිනිය. රූපවාහිනිය තමයි මගේ මූලිකම අඩිය තිබ්බ තැන. ඒකම එකතු වෙන්න ඕනි. ඩාලි බට්ලර් සමාගම බබල් සන්නාමය යටතේ මේ හැම දෙයකටම සියලු බරපැන කරට ගනිමින් ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා මේ වගකීමක් විදිහට මේ හැමදේම කරන්නේ ජාතික නාලිකාවත් එක්ක එකතු වෙලා. ඔව්. ඉතින් ඒ වගේම මට ආදරය කරන ප්‍රේක්ෂකයන් ගොඩාක් ඉන්නවා. හැම දෙනාටම ගොඩක් ස්තුතියි. මගේ මාව අදටත් මේ වගේ තැනක තියෙනවට. ඒ වගේම මම හැම වෙලාවම කියන දෙයක් තමයි හැමතිස්සෙම කෙනෙක් දිහා හරිම සතුටින් බලන්න, හරි ලස්සනට දකින්න, අඩුපාඩු හොයන්න එපා, වැරදි හොයන්න එපා. මොකද ඒ වැරදි හොයන කට්ටියගේ ළඟ ගොඩක් වැරදි තියෙන හින්දා මම සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් නෙමෙයි. මම අනුන් ගැන හොයන කෙනෙකුත් නෙමෙයි. මගේ දුවත් පුතත් එහෙම දෙන්නෙක් නෙමෙයි. මොකද අදටත් මට වගේම මගේ දුවටත් පුතාටත් ප්‍රශ්න එන අවස්ථා ගොඩක් තියෙනවා. අදටත් මගේ දුවටත් ප්‍රශ්න එන අවස්ථා තියෙනවා එයාගේ ජීවිතය පිළිබඳව. හැබැයි ඉතින් මට ප්‍රශ්නයක් නැත්තම් අනිත් අයට කලබලයක් විය යුතු නැහැ කියන තැන මම ඉන්නවා. බුදුන්ටත් ප්‍රශ්නාව නම් මට එන ප්‍රශ්න මොකද්ද කියලා හිතෙනවා. ප්‍රශ්න කියන්නේ ජීවිතයේ කොටසක්. ප්‍රශ්න නැත්තම් ජීවිතයේ ඇත්තම රසයකුත් නැහැ කියලා හැඟීමක් තියෙනවා. ඒක නිසා ප්‍රශ්න විදියට අයින් කරලා දාන්න පුළුවන්. අපි ඔබට මතක තමයි. ඔව්. ඔයා මෙතන ඉන්න එකත් මට ගොඩක් සතුටක්. මොකද ඔයාත් මගේ පවුලෙම කෙනෙක් හින්දා. බොහොම ස්තුතියි. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා දුව පුතා සහ ඔබේ ආදරණීයන්ට ඔබ රකිමින් ඉන්න එකට. ඉතින් ඒ වගේම තමයි මම ගොඩක් සතුටින් ඉන්නවා මගේ අලුත් ජීවිතේට. මොකද මම මේ වගේ ශක්තිවන්ත වෙන්න තවත් එක් දෙයක් තමයි මේ ආදරය. ඔව්, ඒ ආදරය ගොඩක් පිං මාව මේ විදිහට සතුටින් තියනවාට. ආදරණීය වචන ටිකක්, ආදරණීය හඬක්, ආදරණීය ලෝකයක් හැබැයි චූටි වෙලාවකින් මතක් කරේ සමිතක්කේ. ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සඳරු සොයමයත් එක්ක. බොහොම ස්තුතියි. ගොඩක් පිං හැමදෙනාටම. ඒ වගේම ස්තුතියි අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන්ට මේ කාලය පුරාට අපිත් එක්ක රැඳී සිටියට. සුබපතමින් අදට අපේ වැඩසටහන අවසන්. කොළොම්පුරේ පද රචනය කරුණාරත්න ජයතිලක, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. Provide magin sudu endum susundu karai. Anti-ray deposition evapvana kunu yalli nugani. Go susundu baba.